මම කසුන් කාර්යවස. අද අපි බලමු දෝලන තරඟ පාඩමේ තියෙන ළමයි අමාරුයි කියන කොටස. ඩොප්ලර් ආචරණය. මේක සමීකරණ ටික අපි කටපාඩම් කරන්නේ නැතුව ඉගෙන ගන්න ඕනේ. තාර්කික. ප්‍රබවය. නිරීක්ෂකය. මේ තමයි සබ්දය හදන ස්ථානය ප්‍රභවය. මෙතන සබ්දයක් හදනවා. මේ ප්‍රභවය අපි සෝස් කියලා කියනවා. සෝස් නිසා මේක මම FS කියලා ලියනවා. ප්‍රභවය හදන සංඛ්‍යාතිය FS CI Hertz. මේ ඩොප්ලර් ආචරණය සිද්ධ වෙන්නේ මේ ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. මේ දෙන්න කොයි පැත්තට හරි ගමන් කරනවා. මේ නිරීක්ෂකයාට ඇහෙන්නේ ඔබ්සර්වර්ට ඔබ්සර්වර් FO. මේ ප්‍රභවය සහ නිරීක්ෂකයා අතර සාපේක්ෂව චලිතය වෙනවා. අපි හිතමු මේ නිරීක්ෂකයා ගමන් කරනවා මේ පැත්තට. V ඔබ්සර්වර් නිරීක්ෂකයා ප්‍රභවය පැත්තට. ප්‍රභවය නිශ්චල. අන්න දැන් මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. මේ දෙන්න ලඟ වෙනවා. මෙයා මෙයාගේ පැත්තට ලඟ වෙනවා. අන්න එහෙම වෙනකොට මේ නිරීක්ෂකයාට ඇහෙන්නේ 100ට වඩා වැඩි ඉලක්කමක්. හිතන්න 103ක් වෙනවා. 100 වෙනස් වෙනවා. 103ක් දක්වා. මොකද මේ පැත්තට ඇවිල්ලා මෙහෙම සාපේක්ෂ චලිතයක් තියෙනවා. ප්‍රභවයේ පැත්තට ඇවිල්ලා එතකොට වැඩි වෙනවා 103ක් වෙනවා. මෙන්න මේ සිද්ධිය තමයි ඩොප්ලර් ආචරණය කියලා කියන්නේ. ප්‍රභවයේ හදන ගණනට වඩා වෙනස් වූ ගණන නිරීක්ෂකයාට ඇසෙන සංසිද්ධිය. ප්‍රභවය හා නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. ප්‍රභවය නිරීක්ෂකයා ප්‍රභවය හදනවා CI Hertz. ප්‍රභවය නිශ්චල. දැන් නිරීක්ෂකයා ගමන් කරනවා එළියට මේ පැත්තට. වේගය ඔබ්සර්වර්ගේ නිරීක්ෂකයාගේ. දැන් මෙතෙන්ට වඩා මෙතන වෙනස්. මෙතෙන්දී මේ පැත්තට ලඟ වෙන පැත්තට මේ පැත්තදී ඈත් වෙන පැත්තට මෙතෙන්දී ඇහෙන්නේ නිරීක්ෂකයාට ඔබ්සර්වර්ට අඩු වෙලා 98ක් කියලා හිතමු අපි. මේ ඔක්කොම ඉලක්කම් අපි හිතපු ඒවා මෙතන 103ක් වෙච්ච නිසා මෙතන 97ක් වෙන්න අවශ්‍ය නැහැ. කොහොම හරි අඩු වෙන්නයි ඕනේ. 98ක් කියලා මං ගත්තා. මෙන්න මෙතන වෙනස අපිට හොඳට පේනවා. චලිතය තියෙන්නේ මේ පැත්තට නම් ලඟ වෙන පැත්තට නම් වැඩි වෙනවා. ඈත් වෙන පැත්තට නම් අඩු වෙනවා. නිරීක්ෂකයාට හැර ගන්න. අපි මේකට ප්‍රකාශනයක් විදිහට ලියුවොත් අපි මෙතන ඔබ්සර්වර් එක ගන්න F' කියලා ගමු. ඔබ්සර්වර් එක ගන්න නිරීක්ෂකයෙක් ගන්න F' කියලා මම ගත්තා. F' සමානයි මේ පැත්තෙන් FS. FS කියලා කියන්නේ මේ සීය CI Hertz. CI Hertz. මෙතෙන්දී වැඩි වෙනවා. මෙතනට අපි දානවා මේ තියෙන්නේ වාතය හරහා ධ්වනි තරංගයේ ආවනම් වේගය. සාමාන්‍යයෙන් මේක අගය 330 ms ශ්‍රේණියක විතර වෙනවා. ඒක අපිට කැටලොග් එකේ දෙනවා. සෝරි 330ක් විතර වෙනවා.
ඒක නීති ලක්ෂණයක්. එතන නිරීක්ෂකයාගේ වේගය. එතනත් ඒ ආකාරයටම මෙතන සංඛ්‍යාතයේ වැඩිවීමක් වෙන්නේ මේ ලං වෙන පැත්ත වැඩිවීම. ඒක නිසා අපි මෙතනට දාන්නේ වැඩි වෙන පැත්ත. වැඩිවීමක් නිසා එකතු කිරීම. මෙතන සංඛ්‍යාතයේ අඩු වෙනවා මේ 198 වෙනවා. අඩු වෙනවා. ඔය ආකාරයට තමයි සමීකරණය. මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. කටපාඩම් කරන්න කිව්වොත් මේක සංකීර්ණ වෙනවා. අපි දැනගන්න ඕනේ සිදුවීම පමණයි. මේක තව අවස්ථා දෙකක් ගන්න පුළුවන්. ප්‍රබවය. නිරීක්ෂකයා. දැන් මම ගන්නවා මෙතන නිරීක්ෂකයා නිශ්චලයි. නිරීක්ෂකයා නිශ්චලයි. නිරීක්ෂකයා. ප්‍රබවය. ප්‍රබවය ගමන් කරනවා. නිරීක්ෂකයාගේ පැත්තට. V ප්‍රබවය source. ප්‍රබවය source. ඒක නිසා VS. ප්‍රබවය හදන සංඛ්‍යාතය F. ප්‍රබවය සෝස් S F S V S මෙතන F S ප්‍රබවය යන්නේ ඉවතට නිරීක්ෂකයාගෙන් ඉවතට මෙතන තර ආකාරයට F dash දුවවම් සමීකරණය වම් පැත්තේ F S දුවවා මෙතන මොකක් හරි ලක්ෂණයක් එන්න ඕනේ. F S මෙතන ලියන ආකාරය බලන්න. මම මෙතන ලියන්නේ මෙතන ධන ඍණ දැම්මේ ලවයට. මම මෙතන ධන ඍණ දාන්නේ හරයට. අන්න ඒක වෙනසක් වෙලා තියෙනවා. අපි නිරීක්ෂකයාගේ වේගය දැම්මේ කලින් ගැටලුවේදී හරය සඳහා නිරීක්ෂකයා දැන් දානවා නිරීක්ෂකයාගේ දාන්නේ sorry කලින් දැම්ම නිරීක්ෂකයාගේ ලවය සඳහා දැන් දානවා හරය සඳහා. හරය සඳහා දානවා ප්‍රබවයේ වේගය. නිරීක්ෂකයාගේ දැම්මේ වේගය ලවය සඳහා ප්‍රබවයේ වේගය දාන්නේ හරය සඳහා. මෙන්න මෙතන ලකුණු දාන විදිය වෙනසක් තියෙනවා. මෙන්න මේක හොඳින් අවධානය යොමු කරන්න ඕන කාරණා. බලන්න මෙතන මෙතන අපි අඩු කිරීම ලකුණු දැම්මා පිළිතුර දෙක බෙදීම එක දෙකයි. මෙතන එකතු කිරීමේ ලකුණු දැම්මොත් දෙක බෙදීම 3.66යි. අඩු කිරීමක් ලකුණක් දැම්මම පස්සේ උත්තරේ ලොකු වෙනවා. එකතු කිරීමේ ලකුණු දානකොට උත්තරේ කුඩා වෙනවා.
මෙතෙන්දී සංඛ්‍යාතය ගැන අපි හිතුවොත් මෙතන සංඛ්‍යාතය වෙන්න ඕනේ මේක 100ක් හැදුවනම් මේ දෙන්න ලංවීමක් වගේ දෙයක් වෙන්නේ මේ වේගය නිසා ලංවීමක් වගේ දෙයක් වෙන්නේ එතකොට මෙතන සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ අපි කලින්ම කතා කරා මෙහෙම දෙයක් වෙනවා නම් සාපේක්ෂ ප්‍රවේගය තියෙන මෙහෙම නම් ලං වෙන පැත්තට නම් සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ මෙතන එහෙනම් සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ මෙතන මේ වේගය නිසා ඈත්වීමක් වගේ දෙයක් වෙන්නේ එහෙනම් සංඛ්‍යාතය f' අඩු වෙන්න ඕනේ ලංවීමක් වගේ නම් වැඩි වෙන්න ඕනේ නිරීක්ෂකයාට හැඟාන ප්‍රබල හදනවට වඩා ඈත්වීමක් වගේ නම් සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ දැන් මෙතන අපිට පේනවා මේ වැඩි ලක්කමක් ලැබෙන්නේ මෙතන 0.66 මෙතන 2 වැඩි ලක්කමක් ලැබිලා තියෙන්නේ මෙතෙන්ට අඩු කිරීමක් ආවොත් ඒක නිසා අපි මෙතන අඩු කිරීමක් දානවා කලින් අවස්ථාවේදී අපි දැම්මේ එකතු කිරීමක් ලවයට දැම්මේ ඒකේ නොපිට තමයි හරියට මේ සංඛ්‍යාව විශාල කරගන්න අඩු කිරීමක් තමයි දාලා තියෙන්නේ මෙතන අඩු කිරීමක් තමයි ලැබෙන්නේ මෙතෙන්දී සංඛ්‍යාතේ අඩු වෙලා 100ට වඩා 98 වෙනකොට අඩු වෙලා එහෙනම් මේ 0.66 වගේ වෙලා මෙතන 2යි මෙතන 0.66 මෙතන එකතු කිරීමක් තමයි වැටලා තියෙන්නේ මෙතන සිදු වෙච්ච දේ තුන පිට මෙතන එකතු කිරීමක් මෙතන අඩු කිරීමක් මෙතන අඩු කිරීමක් මෙතන එකතු කිරීමක් අන්න එතන හොඳට තේරුම් ගන්න ඕනේ අපි හරයට පහලට දණ්ඩේන දානකොට උත්තරේ ලොකු කර ගන්න ඕන නම් මේ උත්තරේ ලොකු කර ගන්න ඕන නම් මෙතන අඩු කරන්න ඕනේ උත්තරේ පොඩි කර ගන්න ඕන නම් 100ට වඩා 98 පොඩි කරගෙන පොඩි කර ගන්න ඕන නම් මෙතන එකතු කර එකතු කිරීමක් කරලා මෙතන සංඛ්‍යාව විශාල කර ගන්න ඕනේ මේ ආකාරයට ඒ කාරණාව දැනගත්තා නම් අපිට මේක කටපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ තාර්කිකව ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒතර අපිට මේක අමතක වෙන්නේ නැහැ. අපිට හැම වෙලාවෙම අමතක වෙන්නේ අපි දෙයක් කටපාඩමින් මතක තියාගන්න උත්සාහ කරොත්. ඒ කාරණා ටික හොඳට තේරුම් ගන්න ඕනේ. මේක සාරාංශයක් විදිහට අපි ගත්තොත් ප්‍රබෝය හදන සංඛ්‍යාතයට වඩා වෙනස් වූ සංඛ්‍යාතයක් ඇහෙන ක්‍රියාවට සීමේ සිද්ධියට අපි කියනවා ඩොප්ලර් ආචරණය කියලා. 100ක් හැදුවට 103ක් වෙලා. අන ඩොප්ලර් ආචරණය නිසා. සාපේක්ෂ ප්‍රවේගය නිසා ලංවීමක් වගේ නා. මෙහෙම දෙයක් නම් ඉන්නේ ලංවීමක් වගේ නා සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. මෙන්න එකතු කිරීම ලකුණ දාමු. ඈත්වීමක් වගේ දෙයක් නම් වෙන්නේ සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ 100ට වඩා 98 අඩු වෙලා අඩු කරා මේ ඉහළට දනින දාති කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපේ සාමාන්‍ය කුරු ක්‍රමයට නමුත් මෙතෙන්දී ප්‍රබෝය චලනය වල නම් තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ මෙතෙන්දී සංඛ්‍යාතය වැඩි වෙනවා ලංවීමක් වගේ දෙයක් වෙලා තියෙන්නේ වැඩි වෙලා එතන වැඩි කරගන්න මෙතන අඩු කරන්න ඕනේ නොපිටට මෙතෙන්දී ඈත්වීමක් වගේ දෙයක් වෙලා තියෙන්නේ 198 වෙලා සංඛ්‍යාතය අඩු වෙලා අඩු කරගන්න නම් මෙතන පහළ පදය ලොකු වෙන්න ඕනේ එකතු කරන්න ඕනේ අන්නේ කාරණාටක හොඳින් තේරුම් ගන්න නිරීක්ෂකයා මේන නිරීක්ෂකයා කියලා හිතන්න මේන නිරීක්ෂකයා මේ තියෙන ප්‍රබවය මේ දෙක ලඟ වෙන පැත්තට නම් වෙන්නේ ලඟවීමක් නම් වෙන්නේ නිරීක්ෂකයාට ඇහෙන්නේ ප්‍රබෝය හදනවට වඩා වැඩි සංඛ්‍යාතයක් ලඟ වෙනව නම් වැඩි සංඛ්‍යාතයක් ඈත් වෙනව නම් අඩු සංඛ්‍යාතයක් ලඟ වෙනව නම් වැඩි සංඛ්‍යාතයක් ඈත් වෙනව නම් අඩු සංඛ්‍යාතයක්
මෙතෙන්දි ත්‍යාකාරයට මෙතෙන්දි ප්‍රභවය තමයි චලනය වෙන්නේ මේ පැත්තේ තියෙන ප්‍රභවය තමයි චලනය වෙන්නේ ප්‍රභවය යනවා නිරීක්ෂකයාගේ පැත්තට ඒත් සංඛ්‍යාතේ වැඩි වෙන්න ඕනේ ඒත් සංඛ්‍යාතේ වැඩි වෙන්න ඕනේ මෙන්න සංඛ්‍යාතේ වැඩි වෙනවා 100 103 වෙනවා මෙන්න සංඛ්‍යාතේ වැඩි කරගන්න විදිය ලකුණු දාන විදිය සංඛ්‍යාතේ වැඩි වෙන ආකාරය මෙන්න මෙතනින් අපි පෙන්නුවා 0.66ට වඩා 2 කියන එක විශාල වැඩයි කියලා මෙතෙන්දි ප්‍රභවය චලනය වෙනවා ඉවත් වෙන පැත්තට නිරීක්ෂකයාගෙන් ඉවත් වෙන පැත්තට එතකොට සංඛ්‍යාතේ අඩු වෙනවා මෙන්න සංඛ්‍යාතේ අඩු වුණා 100ට වඩා 98 අඩු වුණා එතන අඩු කරගන්න මෙන්න පහළ පදයට ලකුණු දාන විදිය මම හිතන මේක හොඳට තේරුම් ගන්න තියෙකද ඔයගොල්ලෝ අපි ඉදිරියට මේ වගේ වීඩියෝස් කීපයක්ම කරනවා ඔයගොල්ලන්ට අත්‍යවශ්‍ය කොටස් බලන්න ඒක නිසා ඔයගොල්ලෝ දැම්ම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න ඉස්තුතියි